labade kina viswasaya pilana mande enna api thanathuna avadanma yedavi yethuma palawinna paaniya jale mh ne mh mh akwa margin paaniya jale labade mahani thanathuna wedagatte insunta onne jale labade maya prashansha karana ape nathi mathnaya meveni deyak pilibada vyapul deyak arambha kirima gena ඒ සමගම අපි මතක තබා ගත යුතුයි ලංකා පුරාම මේ වගේ ව්‍යාපෘති තමයි ගත යුතුය මේ මොහොතේ ලංකා පුරාම ඇතුළේ කියන බලපෑම. ජලය උපයෝග කරගෙන අප ජලයෙන් ඇතුළේ කියන ප්‍රශ්න වලට මුහුණ දෙනවා වගේම වසංගතයේ මුහුණ දෙන ක්‍රමයක් තිබෙනවා. මට වෙනෙන තිබෙනවා හැම දිනම පාඩිය හදන ජනතාව වී ඉදිරි ගමන පිළිබඳ නොයි පාදම් චීනය මතක් ලබාගන්නට පුළුවන්න කියන එකයි මගේ මත. දැන් අපේ සභාපතිතුමා කිව්වා චීනයේ නගරයක් සමග සම්බන්ධ වීමට තිබෙන අවශ්‍යතාවය. ඒ පිළිබඳ තොරතුරු මට ලබා දුන්නොත් මට පුළුවන් වෙනවා මෙම සාකච්ඡාව තව ඉදිරියට ගෙන යන්න. සූදානම් කරගත්තු අපේ ව්‍යාපාරය බොහෝ විට චීනෙත් එක්ක සම්බන්ධව තමයි ගැළදෙන සිද්ධ වෙන්නේ. අපි ව්‍යාපාරයක් කිරීම ආරම්භ කරලා ආරම්භ කරන්න මේ පෙර සූදානම් වුණේ ඇත්තටම මම මීට අවුරුදු 4ක් තිස්සේ මේ ව්‍යාපාරය පිළිබඳව ලොකු අධ්‍යයනයක් කරා. පෙරදින විශ්වවිද්‍යාලයට සම්බන්ධව පාඨමාලාවක් හැදෑරුවා. ඉතින් ඒකෙන් මට හැකියාව ලැබුණා හොඳ දැනුමක් ලබා ගන්න මේ ව්‍යාපාර සම්බන්ධයෙන්. ඒකටම ගැලපෙන්න අපේ මැති මහත්මයාට සම්බන්ධ වුණා. එතුමාට තියෙන හොඳ සමාජ සම්බන්ධතාවයක්. අපේ ඉස්සලා වගේ ගොඩ දෙනෙක් ආශ්‍රය කරනවා ලංකාවේ පුරාම ප්‍රසිද්ධ බුද්ධිමතුන්. ඉතින් ඒක අපි දෙන්නගේ ඒ සම්බන්ධය මම හිතන්නේ අපේ ව්‍යාපාරේ ගොඩදා ගන්නට ලොකු හවුලක් වෙයි කියලා අපි හිතුවා. ඉතින් ඒකේ මල් බල ගැනීමක් තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. එම්.එච් අක්වා සමාගමේ මේ මෙම විවෘත කිරීමේ උත්සවයට ආරාධනය කිරීම ගැන සමාගමටත් ඒ සභාපති මැති මහත්මයාටත් මාගේ ස්තුතිය පළ කරන්නට කැමැතියි. එම්.එච් අක්වා සමාගමේ ප්‍රාර්ථනා වන්නේ පානීය ජලය බෙදාහැරීමයි. මෙය මගේ මතය හැටියට ඉතාමත්ම වැදගත් දෙයක්. ලෝකෙ පුරාම අද ජලය සැපයීම අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා. ලංකාවෙත් මෙම අභියෝගය එන්න එන්නම උග්‍ර වේගන යනවා පෙනෙන්නට තිබෙනවා. හැබැයි ඒ සමගම දක්නට තියෙන දෙයක් තමයි ලංකාවේ බොහෝ තැන්වල දැන් පානීය ජලය සැපයීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පැවතෙන පැවතීම. මා සතුටු කියන්නට මේ ව්‍යාපෘති බොහොමයක්ම වලට මුල් වී සිටින්නේ චීන සමාගම. මා තානාපති හැටියට යන්නේත් චීනයටයි. චීනයේ ජලය බෙදාහැරීමේ තාක්ෂණය ඉතා ඉහළ මට්ටමකට දියුණු කරලා තිබෙනවා. චීනයත් චීනෙන් තුනෙන් එකකට පමණක් තමයි නිතරම වැහි වර්ෂාව ලැබෙන්නේ. ගංගා වලින් පෝෂණය වෙන්නේ. ඉතා විශාල ප්‍රදේශ තිබෙන චීනයේ ජලය හිඟ ප්‍රදේශ. හැබැයි මේ සියලු ප්‍රදේශවලටත් දැන් ජලය සැපීම ඉතා හොඳින් කෙරීගෙන යන බව මා දන්නවා. එම නිසා චීනයත් සමඟ සහභාගි වී ලංකාවේ මේ ඇතිවෙමින් යන මේ අගහිඟතාවයට උපකාර ලබා ගැනීම ඇත්තටම වැදගත් දෙයක්. චීනය සහ ලංකාව අතර ඉතා විශිෂ්ට සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ සම්බන්ධතාවය වඩාත් හොඳ පදනමක් මත වඩාත් දියුණු පදනමක් මත තැබීමයි මගේ පරමාර්ථය වන්නේ.
මා එරටට යන්නේත් එමණින් පරමාර්ථයක් ඉටු කර ගැනීම අරමුණු කරගෙනයි. එම නිසා මා කියන්නට කැමති අප දෙරට අතර තියෙන සම්බන්ධතාවය පදනම් කරගෙන අපගේ මෙවැනි අවශ්‍යතාත් ඉටුකොට කරගන්නට තාක්ෂණය නවීන තාක්ෂණය උපයෝග කරගැනීමෙන් ඉටු කරගන්නට අවස්ථාව ලැබෙයි කියලා. ඔබ දන්නවා මුල සිටම අප අනුගමනය කරේ නොමැති පිළිවෙතක්. අපේ ජනාධිපතිතුමා එය පැහැදිලිවම කියලා තිබෙනවා. දැන් චීනයත් ඇමරිකාවත් අතර අර්බුදයක් තිබුණට ඒ අර්බුදය විසඳා ගැනීමේ වගකීම තිබෙන්නේ ඒ දෙපක්ෂයටයි. එම අර්බුදයට අත පෙවීම අපගේ කාර්යයක් වෙන්නේ නැහැ. අපගේම සුභසිද්ධිය, අපගේ නිදහස, අපගේ ස්වර්ණීය භාවය, අපගේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා වෙන විදිහටයි අප කටයුතු කළ යුත්තේ. මා හිතන්නේ ජනාධිපතිතුමාට තිබෙනවා ඉතාමත්ම පැහැදිලි ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන්. ඔහු කියා සිටිනවා පැහැදිලිවම නොමැති රටක් අප මධ්‍යස්ථ රටක්. එම නිසා ලෝක බලවතුන් කොයි අන්දමින් එකිනෙකා සමග කුලල් කාගත්තත් එම ප්‍රශ්නවලට මැදිහත් වීම අපගේ අරමුණක් නොවේ කියලා. එක යන්ත්‍රයක් හැදුනහම තවත් යන්ත්‍රයක් ගෙන්න ගන්නට වෙනවා. නැත්නම් එම යන්ත්‍රය ප්‍රතිසංස්කරණය කරන ගන්නට සිදු වෙනවා. යන්ත්‍රයක් හැදුනා කියලා අප ගෙන යන මේ රෝගය මර්ධනය කිරීම සම්බන්ධයෙන් අප ගන්න පියවරවල් අත්හිටවන්නේ නැහැ. මිත්‍රෙක් අපට උදව් කළා කියන්නේ ඒ මිත්‍රයාගේ සාක්කුවට අප වැටෙනවා කියන එක නෙවෙයි. මිත්‍රත්වය කියන්නේ දෙපක්ෂයක් එක සමානව එකිනෙකා සමග ගනුදෙනු කිරීමයි. චීනය අපට අදයේ ඇතුණු මිත්‍රයෙක් නෙවෙයි. අවුරුදු 2000කට සම්බන්ධතාවයක් තිබුණු මිත්‍රයෙක්. එම රටත් සමග අවුරුදු 2000ක පැරණි සම්බන්ධතාවයක් අපිට තිබෙනවා. එම නිසා අපි සෑම විටම චීනය සමග කිට්ටුවෙන් ගනුදෙනු කරනවා. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. චීනෙන් අපිට ආර්ථික වශයෙන් ආධාර කරලා තිබෙනවා. යුද සමයේදී යුද ආයුධ සපයා දීමෙන් ආධාර කරලා තිබෙනවා. මේ කොරෝනා වසංගතය ඇති වූ වෙලාවේ මුඛපාඩම් PCR යන්ත්‍ර ආදී ලබා දීමෙන් ආධාර කරලා තිබෙනවා. ඒ සමගම අනික් අපි චීනයට ආධාර නොකරපු රටක් නෙවෙයි. චීනය ලෝකෙන් කොන් වෙලා තිබුණු වකවානුවලදී අප චීනය සමග සම්බන්ධතා පවත්වා ගත්තා. චීනයත් ලංකාවත් අතර රබර් සහ හාල් ගිවිසුම ඇතිකරණේ 1952 ඊට පසුව 60 ගණන්වල අප චීනය සමග ඉතා සුහද ඉහළ මට්ටමේ මිත්‍රත්වයක් ඇති කරගත්තා. එම නිසා මේ චීනය කියන්නේ අද ඊයේ යාළුවන කෙනෙක් නෙවෙයි, හෙට යාළුකම අතාරින කෙනෙකුත් නෙවෙයි. අප දිගටම මෙම රාජ්‍යත් සමග අපේ සුහද මිත්‍රත්වය තබා ගන්නවා. ස්වෛරී නිදහස් රාජ්‍ය දෙකක් හැටියට අපගේ ද්විත්ව සම්බන්ධතාවය වඩා ඉහළ මට්ටමකට ගෙන යෑමයි මගේ ප්‍රධාන අරමුණ. කිසිම සැකයක් නැති වෙන විදිහේ අප දෙදෙනා මිත්‍ර රටවල් දෙකක් හැටියට ඉදිරියට ගෙන යෑමයි මගේ පරමාර්ථය වන්නේ.